ලෝක ඉතිහාසයේ අපට හමු වන ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයක් පිළිබඳවයි අද අපි ඔබත් එක්ක මේ වීඩියෝවෙන් තොරතුරු බෙදා හදාගන්නේ. මහා ඇලෙක්සැන්ඩර්, ජූලියස් සීසර්, නැපෝලියන් බොනපාට් සහ ජෙන්ගිස් ඛාන් වැනි මහා අධිරාජයන් පිළිබඳව අපි ඔබට විශ්ව ලෝකයෙන් මීට කලින් තොරතුරු අරගෙන ආවා. අද අපි මේ කතා කරන්නේ ලංකාවට බුදුදහම රැගෙන ඒමට මූලික වූ මහා අධිරාජයා වූ අශෝක අධිරාජයා ගැනයි. අශෝක, චණ්ඩාශෝක, ධර්මාශෝක ආදී විවිධ නම් වලින් හැඳින් වූ මේ අද්විතීය රණශූරයා බුදුදහම ලෝකයේ ප්‍රචලිත කිරීමට මූලික වුණු අති විශිෂ්ට පාලකේ. ඔබ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් දැනගන්න නම් අපට රැඳෙන්න වෙනවා මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසන් තත්පරය දෙක සුපුරුදු ලෙන්ගතුකමින් අදත් ආදරණීය විශ්ව ලෝකයාත් එක්ක. අශෝක අධිරාජයාගේ උත්පත්තිය ක්‍රිස්තුපූර්ව 304 සමයක සිදු වූ බවටයි විශ්වාස කෙරෙන්නේ. නමුත් ඔහුගේ උපත සම්බන්ධව ඉතාම නිවැරදි විස්තරයක් ඉතිහාසය තුල හමුවන්නේ නැහැ. ඉතිහාස ගවේෂකයන්ට අනුව ඔහුගේ උත්පත්තිය සිව්වන සියවසේ අගභාගයේ හෝ තුන්වන සියවසේ මුල් භාගයේ සිදු වූ බවටයි විවාදයක් පවතින්නේ. අශෝක රජුගේ පියාණන් වූයේ බින්දුසාර රජතුමා. ඒ වගේම ඔහුගේ සීයවුනේ මෞර්ය අධිරාජ්‍යයේ ආරම්භකයා වූ අතිශ්‍රේෂ්ඨ චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජයා. අශෝක අධිරාජයාගේ උත්පත්ති කතාව සඳහන් වන අශෝක වදන නම් සටහන්වල සඳහන් ආකාරයට ඔහුගේ මව සුබද්‍රංගී නමින් හඳුන්වා තිබෙනවා. හැබැයි මහාවංශ ටීකාවේ සඳහන් වන්නේ ඇය ධර්මා නමින්. දෙවන සියවසේ සිට ඉතිහාස රචකයෙක් වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඒපියන්ට අනුව අශෝකයන්ගේ මව ග්‍රීක සම්භවයක් දරූ කාන්තාවක්. හැබැයි මේ මතය තාම තහවුරු කරලා නැහැ. කොහොම වුණත් අශෝක අධිරාජයා බින්දුසාර රජුගේ පුත්‍රයා බවත් මෞර්ය අධිරාජයේ පාටලිපුත්‍රයේ උපත ලැබූ බවත් මේ වෙද්දි තහවුරු කරගෙන තිබෙනවා. පාටලිපුත්‍රය විදිහට හැඳින්වුවේ වර්තමාන ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නා ආශ්‍රිත ප්‍රදේශය. ඒ වගේම අශෝක යන නමෙහි අර්ථය වුණේ ශෝකයෙන් තොර වූ තැනැත්තා යන්නයි. කොමරි ක්‍රමක්‍රමයෙන් උස්මහත් වූ අශෝකට බින්දුසාර රජු කැමැත්තක් දැක්වුවේ නැති බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතිහාස ග්‍රන්ථවල ඉතිහාස කතාවල බින්දුසාර රජු අශෝක කුමාරයාගේ හැඩරුවට අකමැති වූ බවත් තවත් තැනක ඔහුගේ හැමේ රළු ස්වභාවයට අකමැති වූ බවත් වාර්තා කරලා තියෙනවා. කොමුණත් අශෝකයන් කුඩා කාලේ ඉඳන්ම සටන් ශිල්පයේ අති දක්ෂයෙක්. මේ නිසාම අනෙක් කුමාරවරුන් ඔහු සමග දැඩි අමනාපයක් තිබූ බවටත් වාර්තා වෙනවා. කොමර එකපාරක් බින්දුසාර රජු තමගේ කුමාරවරුන් උද්‍යානයට කැඳවන ලද්දේ ඔහුගෙන් පසු රාජ්‍යත්වය ලබා දීමට සුදුසු කුමාරයා නම් කිරීම වෙනුවෙන්. බින්දුසාර රජතුමා ඔහුට දක්වන ලද දැඩි අකමැත්ත නිසා අශෝකයන්ව මේ කැඳවීමට නොයාමටයි තීරණය කර තිබුණේ. හැබැයි අශෝකයන් එහි නොයන බව දැනගත් ඔහුගේ මෑණියන් ඔහුට එහි යන ලෙස බල කර සිටියා. රාතගුප්ත නම් මැමතියා අශෝක කුමාරයන් ප්‍රමාද වීම වැළැක්වීම සඳහා ඔහුට එහි යාමට රාජකීය ඇතකු පවා ලබා දුන් බවත් වාර්තා වෙනවා. අශෝකයන් උද්‍යානයට පැමිණෙන දුටු අනෙක් කුමාරවරුන්ගේ අපේක්ෂා බිඳ වැටුණු අතර බින්දුසාර රජු ඔහු දැකීමෙන් කෝපයට පත් වුණා. කුමාරවරු නිරීක්ෂණයේ යෙදී සිටි පිංගාල වත්ස ජීව දෛවඥයා බින්දුසාර රජුගෙන් පසු රාජ්‍යත්වය ලබා ගැනීමට සුදුසුම කුමරා අශෝකයන් බවයි වටහා ගත්තේ. ඔහුට ඒ සඳහා ජ්‍යොතිෂ පිහිටීමක් තිබෙන බව ඔහුගේ ඥාණයට ඒ වෙද්දිත් අවබෝධ වී තිබුණා. හැබැයි බින්දුසාර රජු කෝප වීම වැළැක්වීම සඳහා ඔහු ඒ ප්‍රකාශ කළේ නැහැ. දෙවෙනුවට ඔහු අශෝක ඊළඟ රජු වන බවට ඉඟියක් ලබා දී අශෝකයන්ගේ මෑණියන් හමු වී ඒකාන්තයෙන්ම ඊළඟ රජු වන්නේ අශෝක බව රහසින් පවසා තිබුණා. කොමරි බින්දුසාර රජු අශෝකයන්ට දැක්වූ දැඩි අකමැත්ත නිසා අනෙක් කුමාරවරුන් ඔහුව රාජ්‍යයෙන් ඈත් කර තබන්නයි දැඩි උත්සාහයක් ගත්තේ. මේ අනුව අශෝකයන් තරුණ අවදියේදීම තක්ෂිලාවේ ගැටුම් මැඩ පැවැත්වීමට යැවූ බවයි වාර්තාවල සඳහන්. තක්ෂිලාව කියලා කියන්නේ වර්තමාන ඉන්දියාවේ බීර් මුන් ප්‍රදේශය. කුණාල සූත්‍ර නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට එතුමා ගාන්ධාර ප්‍රදේශයේ පාලනය සඳහා බින්දුසාර රජු විසින් යවා තිබුණා. මහාවංශයට අනුව අශෝකයන්ව යවා තිබුණේ උජ්ජාන් නම් ප්‍රදේශයට. උජ්ජාන් ප්‍රදේශයේ ඇතිව තිබූ ගැටුම් මැඩ පවත්වා ඔහුෙහි පාලනය සාමකාමී කළ අතර මහාවංශයට අනුව නම් අශෝකයන්ට තම අගමේසිය වූ දේවී හමුවන්නේ මෙන්න මෙතනදී. වෙළෙන්දෙකුගේ දියණියක් වූ දේවි බෞද්ධ තරුණියක් වුණා. දේවි අශෝක යුවලට මහින්ද සහ සංගමිත්තා යන දුව සහ පුතා ලැබුණේ ඔවුන් මෙහි වාසය කරන සමයේ. අශෝකයන් මෙහි සිටින කාලයේදී ඔහුට රජු අසනීප වී ඇති බවත් ඔහු මරණාසන්න වී සිටින බවත් දැනගන්නට ලැබෙනවා. ඒ සමගම යුවරජ සුසීම නම් කුමරා බින්දුසාරගෙන් පසුව රාජබලය ලබා ගැනීමට මාන බලමින් සිටින බවත් ඔහුට දැනගන්න ලැබෙනවා. මේ අනුව අශෝක නැවත පාටලිපුත්‍රය වෙත පැමිණෙන්නේ රාජ්‍යබලය ලබා ගැනීමේ අරමුණ ද ඇතිවයි. රාජ්‍යබලය අශෝකයන්ට ලබා දීමට බින්දුසාර රජු අකමැති වූ නමුත් ඔහු ඉක්මනින්ම මිය යනවා. මේ අනුව රාජ්‍යත්වයේ සම්බන්ධ ගැටුමක් ඇති වූ අතර අශෝකයන් තම සොහොයුරන් 99 දෙනෙක් ඝාතනය කර රජ වූ බවයි මහාවංශය සඳහන් කරන්නේ. දීපවංශයට අනුව අශෝකයන් තම සොහොයුරන් 100 දෙනෙකු මරා දමා තිබෙනවා. තමන්ට පක්ෂව කටයුතු කළ 30 නම් කුමරා පමණක් අශෝකයන් ඝාතනය නොකළ බවත් ඉතිහාසයේ තැනක සඳහන්. මේ විදිහට දිවි බේරුණු අශෝකයන්ගේ සොයුරා විටාශෝක සිදත්ත යන නම් වලින්ද විවිධ මූලාශ්‍රවලදී හඳුන්වා දී තිබුණා. කොහොම වුණත් අශෝක චණ්ඩාශෝකයන් බවට පරිවර්තනය වන්නේ මේ විදිහට.
අශෝක රජු රාජත්වයේ ලබාගත් කාලය පිළිබඳවත් ගැටලුකාරී මතිමතාන්තර ගණනාවක් ඉතිහාසයේ තිබෙනවා. කොහොම වුණත් මහාවංශය සඳහන් කරන ආකාරයට එතුමන් රාජත්වයේ ලබා ගන්නේ ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයෙන් වසර 218කට පසුයි. දකුණු ඉන්දියා වාර්තාවල සඳහන් ආකාරයට රාජත්වයේ ලබා ගැනීමෙන් පසුව අශෝකයන් හැසිරුණේ ඉතාමත්ම දරුණු ආකාරයට. අශෝකයන් ඔහුට විරුද්ධව කටයුතු කළේ යයි සැක කළ සියලුම ඇමතිවරුන් මරා දැමුවා. ඒ වගේම ඉතාමත්ම දරුණු වදබන්ධන ලබා දෙන සිරකඳවුරකුත් ඔහු පවත්වාගෙන ගොස් තිබුණා. මේ සිරකඳවුර පිළිබඳව වාර්තා තබා තිබෙන ෆාහියන් එහෙම නැත්නම් පාහියන් භික්ෂුව සඳහන් කර ඇත්තේ අශෝකයන් අපායට ගොස් වදබන්ධන ලබා දෙන ක්‍රම ඉගෙන පැමිණි අයෙක් බවයි. අශෝකයන් තමන්ගේ රාජ්‍ය පුළුල් කිරීම සඳහා ආක්‍රමණ රැසක් දියත් කළ අතර ඔහුගේ අධිරාජ්‍ය පාකිස්තානයේ සිට ඇෆ්ගනිස්තානය දක්වා විහිදී ගිය බවටයි ඉතිහාසය සඳහන් කරන්නේ. කොහොම වුණත් අශෝකයන් රජවීමෙන් 8 වර්ෂයේදී කාලිංග දේශය ආක්‍රමණය සඳහා සේනාව යවූ අතර මෙය අති විශාල ජන සංහාරයක් සිදු වූ සංග්‍රාමයක් බවටයි ඉතිහාසයේ වැඩිදුරටත් සටහන් වැත්තේ. ප්‍රසිද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ අශෝක රජු මේ යුද්ධයෙන් සිදු වූ විනාශය දැක ශෝකයට පත් වූ බවත්, ඔහු ශෝකයෙන් තැවෙද්දී ඔහු වෙත පැමිණි කුඩා සාමණේරයන් වහන්සේ නමකගේ දේශනයක් අසා ඔහු බෞද්ධයෙකු වූ බවයි. මේ නීග්‍රෝධ හිමියන් අශෝකයන් ඝාතනය කළ සුමන නම් ඔහුගේ සොහොයුරාගේ ගිහි කළ පුත්‍රයා. නමුත් අශෝකයන් තම රාජ්‍යත්වයෙන් සිව්වන වසරෙදිත් බෞද්ධයෙකු වී සිටි බවටත් ඇතැම් වාර්තා සඳහන් කරනවා. එවැගේම මහායාන ග්‍රන්ථයක් වන දිව්‍ය වදානේ සඳහන් වන්නේ එතුමන් උපගුප්ත නම් හිමි නමකගෙන් බනාසා බෞද්ධයෙකු වූ බවයි. කොහොම වුණත් අශෝක රජු බෞද්ධ දර්ශනය වැළඳ ගැනීමෙන් පස්සේ බුදුදහම ව්‍යාප්ත කරවීම සඳහා ති විශාල සේවයක් සිදු කළ පුද්ගලයෙක්. බෞද්ධයෙක් වූ පසු එතුමා සතුන් දඩයෙන් පවා තහනම් කළ බවයි වාර්තා වන්නේ. භික්ෂු ශාසනයේ උන්නතිය තකා එවකට ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සසුන්ගතව සිටි දුස්සීල භික්ෂුන් ඉවත් කිරීමට එතුමන් තුන්වන ධර්ම සංගායනාව සඳහා කටයුතු සූදානම් කළ අතර එය මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මහාවංශයේ 12 වන පරිච්ඡේදයේ සඳහන් ආකාරයට අධිරජ ධර්මාශෝක රජු ශ්‍රී ලංකාවට, නේපාලයට, මියන්මාරයට, තායිලන්තයට පමණක් නොව ඊජිප්තුව, ග්‍රීසිය, ලිබියාව වැනි රටවල් වලට බුදුදහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළා. එතුමන්ගේ ගිහි කල පුත්‍රයා වූ පසුකලකදී මහණ වූ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුදහම රැගෙන වැඩම කළෙත් දියණිය වූ සංගමිත්තා තෙරණිය ශ්‍රී මහ බෝධියේ අතුශාකාව සහ භික්ෂුණී ශාසනය රැගෙන ලංකාවට වැඩම කරන ලැබුවෙත් එතුමන්ගේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලෙහි ප්‍රතිඵලයක් විදිහටමයි. අශෝකයන්ට බිසෝවරුන් 5 සිට තිබෙනවා. දේවි, කෞරවකි, අසන්දි මිත්‍රා, පద్මාවති සහ තිස්ස රාක්ෂිතා යනු එම් බිසෝවරුන් 5. ඔබ අශෝක් සිනමාපටය නරඹා තිබෙනවා නම් එයි අශෝක රජුට කාලිංග ආක්‍රමණයේ අතරතුර මුණ ගැසුණු කෞරවකී නම් තරුණිය පිළිබඳ කතා පුවත මේ වෙද්දි මතකයට ආ යුතුමයි. ඇය ඔහුගේ දෙවන අගමේසියයි. දේවිසා කෞරවකී පිළිබඳව අසාදු සටහන් දකින්නට නොලැබුණත් තිස්ස රාක්ෂිතා ඉතා උඩඟු යුවතියක් බවටයි ඉතිහාසයේ වාර්තාවල සඳහන්. තිස්ස රාක්ෂිතා තිස්ස රක්කා නමින්ද ඉතිහාසයේ හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට අශෝක රජු තමන්ට වඩා ආදරය කරන බව හිතලා ඇය බෝධිය විනාශ කර දැමූ බවත් ඉතිහාසයේ සඳහන්. පසුව රජු ඇයව මරවා තිබුණා. එයට හේතුව විදියට සඳහන් වෙන්නේ අශෝක රජුට සිටි කුණාල නම් පුත්‍රයෙක්ව අන්ධ කරවීමේ සිදුවීමක් සැලවීමෙන් පසුයි. කොමුණත් අවසාන වශයෙන් අශෝකයන් තම අධිරාජ්‍ය පුරා වෙහෙර විහාර 84,000ක් ඉදිකර වූ බවත් සඳහන් වෙනවා. බුදුදහම ප්‍රචලිත කරවීම සඳහා ඔහු තරම් සේවාවක් කළ තවත් රජෙකු ඉතිහාසයේ අපට හමුවන කාලයේදී තවත් නොමැති තරම්. එතුමන්ගේ කාලය තුළදී විශාල බෞද්ධ පුනරුදයක් ලෝකේ පුරා ඇති වුණා. ඔහු බුදුරජාණන් වහන්සේගේ දිවියට සම්බන්ධ හැම ස්ථානයකම සෙල්ලිපි කරවා ඒවා අනාගත පරම්පරාවට දැක ගැනීමට, දැන හැඳින ගැනීමට සැලැස්ුවා. ඔහුගේ පාලන සමය තුළ කාන්තාවන්ට සුවිශේෂී තැනක් ලැබුණා. ඔවුන්ගේ අයිතිවාසිකම් සුරකීම සඳහා වෙනමම අමාත්‍ය මණ්ඩලයක් පවා ඔහු පිහිටුවුවා. ධර්මාශෝක අධිරාජ්‍ය මරණයට පත්ුනේ ඔහුගේ රාජ්‍යත්වයෙන් 37 අවුරුද්දේදී. මේ වර්ෂයේ ක්‍රිස්තුපූර්ව 232 බවටත් වාර්තා පවතිනවා. ඔහු අවසන් කාලයේ ඉතාමත්ම ධර්මිෂ්ඨව රාජ්‍ය පාලනය කරගෙන ගිය නමුත් අවසන් භාගයේදී ඔහු රෝගාතුර වූ බවත් වාර්තා වෙනවා. ඉතාමත්ම දරුණු රාජ පාලකයෙකුව සිට ඉතාමත්ම දැඩි ධර්මිෂ්ඨ පාලකෙක් බවට පත් වූ අශෝක අධිරාජයා ලෝක ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම රජෙක් විදිහටයි නරපතීන් අතර ඉහළින්ම නම රන්දන ලද සුවිශේෂී රාජ පාලකෙක් ලෙසයි අවසන් වශයෙන් හඳුන්වා දීමට හැකි. අපි මේ ඔබට අරගෙන ආවේ ධර්මාශෝක නම් ඒ විශිෂ්ට පාලකයාගේ දිව්‍ය පිළිබඳව ඉතාම කෙටි සටහනක් පමණයි. අපි ඔබට ආරාධනා කරනවා අපෙන් මගහැරුණු තවත් කරුණු වෙතොත් ඒ හැමෝටම දැනගන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න කියලා. ආයෙත් දවසක හමු වෙමු. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරලා ඔවුන් නොදන්න දේවල්, ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයාත් එක්ක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.